ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ ප්‍රතිඵලවලින් සදිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරනවා කියන එක යලිවතාවක් සනාථ වෙනවා. මොකද 2015 දී මහින්ද රාජපක්ෂවකට හිටපු ජනාධිපතිවරයාට ඔය ඇල්පිටිය ආසනයෙන් 159.8% 160ක් හම්බ වෙලත් එතුමා රටේ පරාදයි. අද එදාටත් වඩා ඒ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා විතරක් නෙමෙයි, ඒ ප්‍රතිඵලයෙන් තවත් පැහැදිලි වෙන වැදගත් කාරණාවක් තියෙනවා. පොහොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙක එකතු වුණයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙරහැර යන අලි ටික පොහොට්ටුවට එකතු වුණයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටාදින අලි, ඒ කියන්නේ ගම්මට්ටමේ බිම්මට්ටමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අද පොහොට්ටුවට ගිහිලා නැහැ. ඒක නිසා තමයි මේ පක්ෂ දෙක ගිවිසුමක් අත්සන් කළා. දින 4කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියල්ලම වගේ වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ඡන්දෙ දුන්නේ. ඒ වගේම එන සතිය වෙනකොට අපි පෙන්වන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් ෆැෂිස්ට්වාදී ඒකාධිපතිවාදී පොහොට්ටුවත් එක්ක යන්නේ නැහැයි කියන එක අපිට සහතිකයි. අර මං කිව්වා වගේ තනතුරු තානාන්තරවලට එදා ඡන්දෙන් පස්සේ මේ පැත්තට පැනපු අවස්ථාවාදීන් ටික නම් යලිවතාවක් සුපුරුදු පරිදි ඒ පැත්තට එකතු වුණා. නමුත් එකතු වුණයි කියලා අපේ මැතිවරණ ජයග්‍රහණයට අල්ප මාත්‍රයකින්වත් ඒකේ බලපෑමක් වෙලා නැහැ. මාතර මෙදවත්ත ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී අභියෝගයක්ද සිදු කළා. හිටපු මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බඳුල ගුණවර්ධන ලියන විවිධ නිවේදන මේ පසුගිය සතියේ නිකුත් කරපු වෙලාවේ ණය සම්බන්ධයෙන් මම දීර්ඝ විශ්ලේෂණයක් කරා. කරා විතරක් නෙමෙයි, මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරයාට ආරාධනා කරා අපි ප්‍රසිද්ධ සංවාදයකට මේ ගැන එන්නේ කියලා. අත වශයෙන්ම අපි ඕන වෙලාවක එදා තිබුණ ආර්ථික ප්‍රතිපත්තියත් මෙදා තියෙන ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අපි එතුමා එක්ක සාකච්ඡා කරන්න ලෑස්ටි. නමුත් බන්දුල ගුණවර්ධන කියන්නේ කවුද? ඔය මිනිස්සයා තමයි එදා එක පවුලකට රුපියල් 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියපු මහා විශේෂඥ, ආර්ථික විශේෂඥ. ඒක නිසා එයාත් එක්ක මට කතා කරන්න දේවල් නැහැ. අවශ්‍ය නම් මහින්දට එන්නේ කියමු. අපි දෙන්න අපි පරණ යාළුවෝ, මගේ ජොබ් එක ඉස්සෙල්ලා කරපු එක්කෙනා. ඒක නිසා අපි දෙන්න වාඩි වෙලා මේක කතා කරමු.